සජිත් මහත්තයාගේ කේන්දරේ මම දැක්ක ගොඩාක් අය වරද්දලා කතා කරන්නේ. රටේ විධායක ජනාධිපතිවරු දෙදෙනෙක් අගමැතිනියෙකුගේ කේන්ද්‍රයට සමාන කේන්ද්‍රයක් උට තියෙන්නේ. ඇත්තටම ගෝඨාභය මහත්තයාගේ කේන්දරේ ගොඩාක් අයට ලැබිලා තියෙන්නේ නිවැරදි කේන්දරේ නෙමෙයි. ජ්‍යොතිර්වේදය සම්බන්ධව පර්යේෂණ කරන ජ්‍යොතිර්වේදේසි පිළිබඳව සොයාගෙන යන ජ්‍යොතිර්වේදියෙක් ඇටියට හඳින්වෙන්නේ. මගේ නම සර්දා සුමිත්ත දිසානායක. ඇත්තටම ඔබ බලාපොරොත්තු වෙන මේ 2020 ජනාධිපතිවරණයේදී කවුද ජනාධිපති වෙන්නේ කියන ප්‍රබල අනාවැකි පැවසීමේ කටයුත්තර තමයි මම මේ සූදානම් වෙන්නේ. මම හිතන මගේ Facebook සටහනෙත් මම තැබුවා කවුද අනාවැකි ජනාධිපති වෙන්නේ කියලා. මම හිතන අද මගේ ප්‍රධාන අරමුණ වෙන්නේ අද ගොඩාක් ජ්‍යොතිර්වේදීන් විවිධ ප්‍රකාශන ඉදිරිපත් කළා තියෙනවා මේ ජ්‍යොතිර්වේදයේ පිළිබඳව මේ ජනාධිපති වර්ණය කවුද දිනන්නේ කියලා. ඇත්තටම මේ ජ්‍යොතිර්වේදී කියලා කියන්නේ තාමත්ම ගැඹුරු ප්‍රබල විෂයක්. මේකේ සිද්ධාන්ත මූලධර්ම එකිනෙකාගේ දැනුම එකිනෙකාගේ හදාස් එකිනෙකාගේ දෘෂ්ටිවාදය අනුව එකිනෙකා තෝරා ගන්නා විදිහ අවබෝධ කරගන්නා විදිය සහ එකිනෙකා පරිහරණය කරන විදිය සහ ජ්‍යොතිර්වේදයේ යොදා ගන්න කටයුතුත් එක්ක ඔවුන් මේක පාවිච්චි කරලා තමයි මේ මැතිවර්ණ ප්‍රකාශනයේ මැතිවර්ණයේ ජයග්‍රහණය කරන අපේක්ෂකයා පිළිබඳව නම් කරලා තියෙන්නේ. සවිස ජනාධිපති වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ. කොහොමද වෙන්නේ කියන එක කියනවා නම් මගේ දෘෂ්ටිවාදයේ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට මූලික හේතු කාරණා ගණනාවක් තියෙනවා. විශේෂම ජ්‍යොතිෂයට අනුව බැලුවත් ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවාමයි. නමුත් මම කියන්නේ මේ විශ්වය ඇතුලේ විශාල බලයක් තියෙනවා, විශ්ව ශක්තිය කියලා දෙයක් තියෙනවා. ඒතර විශ්ව ශක්තියටත් විශ්ව බලයත් ඇතුලේ මිනිස්සු කොහොමද පුද්ගලයාව තෝරාගන්නේ, ජනාධිපතිවරයෙකු තෝරාගන්නේ මිනිසුන් විසින්, ඒ කියන්නේ මාජනයා විසින්. එතකොට මේ රටේ ජීවත් වෙන පුරවැසියෝ ඔහුගේ කාලේ ආණ්ඩු කාලෙත් ආණ්ඩුවේ යාපාලන ආණ්ඩුව භාරගෙන ටික කාලයක් යනකොට මිනිසුන්ට මම හිතන 2017-16 පයින්කොට ගෝඨාභය රාජපක්ෂව මිනිස්සු ඉල්ලන්න පටන් ගත්තා. මම දකින්නේ මේ ගෝඨාභය රාජපක්ෂව ඉල්ලන්න හේතු වුණේ ඒක තමයි මේ තිබුණු විශේෂත්වය. ඒක තමයි මිනිසුන්ගේ කතිකාව ඇතුලේ ජ්‍යොතිෂකාර ජ්‍යොතිර්වේදයේ අනුව තියෙනවා සාන්ති කර්ම කියලා ක්‍රමවේදයක්. මේ සාන්ති කර්ම වලට බැලුවත් ඒ ඉල්ලන ඉල්ලීම අනුව තමයි ගෝඨාභය රාජපක්ෂව මිනිස්සු මේ විශ්වයට ඇතුල් කරා වචනින් ගෝඨාභය මහත්තයා આવුත් මේ රට නිවැරදි තැනට අරන් යන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි අද වෙනකොට ඒ කියවීම තමයි මේ වෙනකම් ඇවිල්ලා අද වෙනකොට ගෝඨාභයගේ නම සම්පූර්ණ මේ පොළොව තලයට පූජා වෙලා තියෙනවා. මිනිස්සු ඉල්ලන්නේ ගෝඨාභය බටපත් වෙලා තියෙනවා. මේ දැන් පවතින මේ ධනවාදී අවසාන කාර්තුව ඇතුලේ මේ ධනවාදී ක්‍රමවේදයට අසුරුවන්න නම් එක්තරා විදිහක ශික්ෂණයක් විනයක් ඇති ජනාධිපතිවරයෙකු අවශ්‍යතාවය දැන් මිනිසුන්ට දැනෙනවා. ඒ දැනෙන නිසා තමයි මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂව මිනිසු ඉල්ලුවේ. ඒ කියන්නේ එව්ව ඉල්ලන්න හේතු උනේ කවුරුත් කියන විදිහට දැන් මම දන්න හැටියට නම් මේ රටේ ජ්‍යොතිර්වේදයේ කරන විශාල සංඛ්‍යාවක්. ඒ වගේම තමයි මේ ආහාරවේද එළවෙදකම සියලු සාන්ති කර්ම කරන මිනිසුන් ස්වාමීන් වහන්සේලා බෞතරය. ඒ වගේම කියන්නේ සාමාන්‍යයෙන් බණ භාවනා කරන ඒ කියන්නේ භික්ෂු භික්ෂුන් මේ ගෝඨාභය මහත්තයාගේ ඉල්ලීම බලාපොරොත්තු වෙනවා. මේ රටේ විද්වතුන් බුද්ධිමතුන් ඒ වගේම කෝටිපතියන් දුප්පතා ඉඳලා සියලු දෙනාම ඉල්ලන්නේ ව්‍යාපාරිකව ඉඳලා ඉල්ලන්නේ මේ රට ගොඩනගන්න පුළුවන් නායකෙක්. ඒකයි මේ ගෝඨාභය මහත්තයා මම 2020 ජනාධිපති වෙනවා කියලා කියන්නට මූලික හේතු ගන්නෙ. ඔව් දැන් ඔබ ආන්නේ ගැන පැහැදිලි කිරීමක් කරන්නම් මම පසුව. නමුත් විශ්වයේ බලය අනුව තමයි මේ සිද්ධවීම සිද්ධ වෙන්නේ. විශ්වයට මිනිස්සු කතා කරනවා කවුරුද කෙනෙක් ඕනේ කියලා. ඒ කියන්නේ මේ කේන්ද්‍ර දෙක ගත්තම දැන් අපි දන්නවා ප්‍රධාන පක්ෂ දෙකේ දෙදෙනෙක් මේ ෆයිට් කරන්නේ. එතකොට සජිත් මහත්තයාගේ කේන්ද්‍රයත් ගෝඨාභය මහත්තයාගේ කේන්ද්‍රයත් දෙකම අපි කතා කරන්නට ඕනේ. සජිත් මහත්තයාගේ කේන්ද්‍රයේ බලවත්ද කියන එක ඔබතුම අහන්නේ නෑ. සජිත් මහත්තයාගේ කේන්ද්‍රයේ බලවත්භාවය තමයි මේ තාමත් තේදි තියෙන්නේ. ඔව් එක්තරා විදිහක ඔහුගේ කේන්ද්‍රයේ තියෙන ගජකේසරී යෝගයත්
ඔහුගේ තියෙන බලයක් තමයි ਉਹ මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඔහුට රජ වෙන්න බලයක් නැහැ. මොකද විශ්වය කතා කරන්නේ මේ වෙලාවේදී ඔහු රජ වෙන කෙනෙකු නෙමෙයි හොයන්නේ. මේ රටට සේවය කරන්න පුළුවන් කෙනෙකුයි හොයමින් ඉන්නේ මිනිසුන්. ඒ නිසා තමයි මේ වෙලාවේදී සජිත් මාත්‍යගේ කේන්දරේ මම දැක්ක ගොඩාක් අය වරද්දලා කතා කරන්නේ. විශේෂයෙන්ම සජිත් මාත්‍යගේ කේන්දරේ වෘෂභ ලග්නෙට තියලා තමයි ගොඩාක් අය කතා කරන්නේ. හැබැයි ඒක නිවැරදි වෙන්නේ එතුමාගේ පෙනුම, එතුමාගේ බාහිර ලක්ෂණ, ශාරීරික ලක්ෂණ වෘෂභ ලග්නෙට සමානයි. ඒ කියන්නේ වෘෂභයේ අන්තිම කොටස තමයි මං හිතන්නේ මේ අන්තිම කොටසත් එක්ක තමයි මිතුරු ලග්නේ ලබන්නේ. විනාඩි දෙකක් පැන්න ගමන් ඔව් 4:05ට මම හිතන්නේ 1987 ඔව් පළවෙනිම ඔහුගේ උපන්දිනය වෙන්නේ ඔව් 87 ඔව් ජනවාරි 12 වෙනිදා උපදින්නේ. හැබැයි ගොඩක් අය මේ 3:54 තියලා තමයි කතා කරන්නේ. නමුත් නිවැරදි කේන්ද්‍රය වෙන්නේ ඔහු මිතුරු ලග්නට යන්නේ. ඒ කියන්නේ ඌට 2020 ඒ රාශක ලබන කාලය. ඒ කියන්නේ ඌ ජනවාරිෙම ඌගේ මේ කේන්ද්‍රය කවුරුත් හඳුන්වනවා බල කේන්ද්‍රයක් හැටියට නැහැ. හැබැයි ගෝඨාභය මාත්‍යගේ කේන්ද්‍රියත් ගොඩාක් අය කතා කරනවා යම් යම් දෝෂ සහිතයි කියලා. හැබැයි ගොඩක් අය කතා කරනවා බලවත් කියලා. මේ මොහොතේ මම පැහැදිලි කරන්න කැමති ඇත්තටම ගෝඨාභය මාත්‍යගේ කේන්ද්‍රයේ ගොඩාක් අයට ලැබිලා තියෙන්නේ නිවැරදි කේන්ද්‍රේ නෙමෙයි. අත්ත වශයෙන්ම නිවැරදි කේන්ද්‍රයේ ලැබුණු කෙනෙක් කවදාවත් කියන්නේ නැහැ ගෝඨාභය මාත්‍යගේ කේන්ද්‍රයේ යම් කිසි විදියක බලයක් නැහැයි කියලා. ඒ නිසා මම හඳුනාගත්ත ලංකාවේ ප්‍රධාන ජ්‍යොතිර්වේදින් කීප දෙනෙක්ගේම ප්‍රකාශයක් කරා ගෝඨාභය ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා ගෝඨාභය මාත්‍යට ලැබිලා තියෙන කේන්ද්‍රයේ සියලු දෙනාටම වැරදි කේන්ද්‍රයක් ලැබිලා තියෙනවා. මම උදාහරණයක් දෙන්නම්. මම මේ රහස එලි කරන්න කැමති නැහැ. ඔව් රටේ විධායක ජනාධිපතිවරු දෙදෙනෙක් අගමැතිනියෙකුගේ කේන්ද්‍රයට සමාන කේන්ද්‍රයක් ඔහුට තියෙන්නේ. ඒ ලග්නයට සමාන ලග්නයක් ඔහුට තියෙනවා. ඔහුට තියෙන ලග්නයක් ඔහුට තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔහුගේ මේ දශාශේෂයේ රාහුගේ සිකුරු අන්තරය යන්නේ. රාහු මා දශාවේ සිකුරු අන්තරය. ඔව් අනිවාර්යයෙන්ම ඔහුට තියෙන විශාල රාජ්‍ය යෝගයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ කේන්ද්‍රයේ හරියට කියවන මිනිසුන් දන්නවා. හැබැයි ඔය මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න ගෝඨාභය මහත්තය කියලා. ඒ නිසා කිසිම කෙනෙකුට මේ කේන්ද්‍රයේ නිවැරදි නැහැ කියන්න බෑ. මේක දැන් ඔය කියන උච්චික ලක්ෂණය තියලා කතා කරන අය ගත්තත් ඒක සාධාරණයි. මම කියන්නේ ජ්‍යොතිෂ සිද්ධාන්ත සහ මූලධර්ම ගැන කතා කරන බොහෝ අය දන්නවා මේ සිද්ධාන්ත සහ මූලධර්ම එක්ක තමන්ට ඔට්ටු වෙන්න පුළුවන්. තමන්ට කතා කරන්න පුළුවන්. නමුත් සත්‍ය කවදරි දවසක ජය ගන්නවා. ඒ කියන්නේ විශ්වයේ ශක්තිය කියන එක ඊට වඩා ප්‍රබලයි. ඒ කියන්නේ ගහ බලපෑම් වලින් ලැබෙන ශක්තිය තමයි විශ්වයේ ශක්තිය. ඒ නිසා ගෝඨාභය මාත්‍යගේ උච්චික ලක්ෂණෙත් යම් කිසි ගත්තත් බලයක් තියෙනවමයි. ඒ නිසා මේ වෙලාවේදී අපේ රටට දායාද කළ තියෙන්නේ විශේෂ කටයුත්තකට තමයි මෙතුමා එන්නේ. ඒ නිසා තමයි මම අර නිතරම කියන පුනර්භවය පිළිබඳ කතිකාවත් මම මේ වෙලාවේ කියන්නම්. ඔවුන්ට තියෙනවා පෙර සාංසාරික පූර්ව භවයේදී මිනිසුන්ට ඉතුරු කරලා ගිය කොටසක් තියෙනවා. ඒ ඉතුරු වෙච්ච කොටස කරන්න තමයි ඔව්ව මේ මිනිසුන් ඉල්ලා සිටින්නේ. ඔව් පෙර බූර්ව භවයේදී ජනතාවට අතිමාත් ප්‍රබල පුද්ගලෙක් ඇවිල්ලා පුද්ගලෙක් වශයෙන් ඇවිල්ලා කරපු විශාල වැඩ කොටසක් තියෙනවා. අන්න ඒ වැඩ කොටස කරපු ගෝඨාභය මාත්‍යට ඉතුරු කොටස කරන්න තමයි මේ සාංසාරික මේ භවය ලැබිලා තියෙන්නේ. එනිසා ඌට මේක ඌට මිනිසුන් වෙනුවෙන් ගෙවන්න තියෙනවා. ඔව් රජ වෙන්නේ රජෙක් ඇටියට භුක්ති විඳින්න නෙමෙයි. ඌට තියෙන කාර්යභාරයක් මේ රට වෙනුවෙන්. මේ රටේ ඉතුරු කරපු ඒ කාර්යභාරය මේ රට ශික්ෂණයකට පත් කරන්න, මේ රට යම් කිසි බලයකින් යුතුව මේ රට නිවැරදි මාර්ගයට මාවතට ගමන් කරන්න පුළුවන් නායකයෙක් ඉල්ලන්නේ. මිනිසුන් ඉල්ලන නායකයා කවුරුත් දන්නවා මේ රටේ ජාතික ආරක්ෂාව සහ සියලුම කටයුතු වලට නායකත්ව දෙන්න පුළුවන් නායකත්වයේ දෙන්න පුළුවන් ජ්‍යොතිෂවේදියා තමයි මම හිතන්නේ මේ ජනාධිපතිවරයා තමයි ඇත්තටම ගෝඨාභය මහත්තයා. මේ වෙලාවේදී මම තවදුරටත් කියනවා නම් මේ ගැන කතා කරනවා දැන් තත්කාල කේන්ද්‍රය ඔබතුමා අහන්නේ. තත්කාල කේන්ද්‍රයේ අනිවාර්යයෙන්ම එදාට තත්කාල කේන්ද්‍රය මෙතුමාට වාසි විදිහට තමයි ඇදලා තියෙන්නේ. හැබැයි එදින තත්කාල කේන්ද්‍රය මෙතුමාට වාසි නොවුණත් එතුමාගේ ජම්ම කේන්ද්‍රයේ ප්‍රබලභාවය කාටවත් කියන්න බැරිද? මේ සියලු ජ්‍යොතිර්වේදීන් ලංකාවේ ඉන්න ජ්‍යොතිර්වේදීන් කියන ප්‍රකාශනයේ ඇතුලේ ඔවුන් දන්නවා මේ සත්‍යය. හැබැයි ඔවුන් නරුමවාදී ලෙස මේක හංගනවා. මේක සංගවලා දේශපාලන වාසියක් තකා තමයි මේ ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මම ගෞරවයෙන් කියනවා මේ ඔය කියන ප්‍රකාශන වලට වඩා වැදගත් වෙනවා මේ නියම නිවැරදි කේන්ද්‍රය සොයාගන්න ඔබලා. දැන් ඇත්තටම නැත්තම් වෘෂභ ලග්න ගැන කතා කරන්නේ නැහනේ. මම හිතුවා ලංකාවේ මේ ගැන ප්‍රබල වශයෙන් කතා කරපු ඉන්දික තොටවත්ත, ඒ වගේම කේසී රත්නායක වගේ
මන් දකිනවා දක්ෂ ජ්‍යොතිර්වේදීන් මේ පිළිබඳ කතා කරලා තියෙනවා. ඔවුන් දන්නවා මේ කවුද ඇත්තටම දිනන්නේ කියලා. සමහරට ඔවුන් දන්නවා නිවර්දි කේන්ද්‍රය කාගේද කියලා. ඔවුන් සංගවල තමයි මේ නිවර්දි කේන්ද්‍රය ප්‍රකාශන නිකුත් කරන්නේ. ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ වෙලාවේදී ගෝඨාභය මහත්තයාගේ ජයග්‍රහණය ඒකාන්තයි. ඒ නිසා මම කියන්නේ සජිත් මහත්තයාට කේන්ද්‍රය පිළිබඳව මම කතා කරන්නේ නැහැ. එතුමාට තිබුණු ජන්ම කේන්ද්‍රයේ තිබුණු බලය තමයි ඔහු මෙතෙක් කාලයක් භුක්ති විඳේ. ඔහුට රටක් කරන්න තරම් මේ මේ වෙලාවේ මේ මොහොතේ මිනිසුන් අඬගසන්නේ නැහැ ඔහුට. ඔහුට ඒ අවස්ථාව සලසා දෙන්නේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ වෙලාවේදී මේ කේන්ද්‍ර දෙක සාපේක්ෂව බැලුවොත් කේන්ද්‍ර දෙක ඇටියට බැලුවොත් ගෝඨාභය මහත්තයාගේ කේන්ද්‍රයේ අති ප්‍රබල රාජ්‍යෝගයක් තියෙනවා. අති ප්‍රබල රාජ්‍යෝගයක් තියෙනවා. මේක සංගවලා කතා කරලා තියෙන සමූහම මේක මේ මම හිතනවා මේ කේන්ද්‍රය ලැබලා දීලා නැහැ කාටවත් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ කේන්ද්‍රය කාටවත් ලැබුණා නම් ඔවුන් දන්නෝ අනිවාර්යයෙන්ම බලයටපත් වෙන්නේ ගෝඨාභය මහත්තයා කියලා. මේක මම උදාහරණයක් කියන්නම්. මේ අවුරුදු දෙක තුන ඇතුළතදී මේ තරම් බලවත් විදියට ගෝඨාභය මහත්තයා ගොඩනැගුණේ කේන්ද්‍රය බලවත් නැත්තම් කොහොමද එතුමා මේ තරම් විදියට බලවත් විදියට මේ මේ භූමිය ඇතුලේ මේ රට ඇතුලේ ගොඩනැගෙන්නේ? විදේශිකයෝ විශාල සංඛ්‍යාවක් ගෝඨාභය මහත්තයා වැළඳගෙන ඉවරයි. මේ රටේ සියලු කුඩා සහ මහා පරිමාණ වශයෙන් මිනිස්සු වැළඳගත්තේ කවුදුන් ඉල්ලුවේ? කාවද බලාපොරොත්තුනේ? ඒ ගෝඨාභය මහත්තයා. මේකට හේතු වෙච්ච කාරණාවක් තියෙනවා. ඔහුගේ කේන්ද්‍රය දුබල නම් ඒ විදිහට සිද්ධ වෙයිද? ඔහුගේ කේන්ද්‍රය තියෙන ප්‍රබලභාවය නිසා තමයි ඔව්ව මිනිසුන් ඉල්ලා සිටියේ. ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ මොහොතේදී මේක දෘෂ්ටිවාදයේ එකිනෙකාගේ පෙනෙන විදිහට කතා කරන්නට පුළුවන්. නමුත් සත්‍යයේ 16 වෙනිදාට බලා ගන්න පුළුවන්. ඒ අනිවාර්යම තත්කාල කේන්ද්‍රයේ සැකසලා තියෙන එතුමාට වාසි විදිහට මට මේකේ විවිධ විදියෙන් අරගෙන කතා කරන්නට පුළුවන් ඕන විදියකට. නමුත් ඇත්තම මේ ජ්‍යොතිර්වේදීන් ප්‍රකාශ කළ තියෙන බොහෝ දේවල් ප්‍රකාශ කළ මේ වෙනකොට අවසානයි. ඒ නිසා මම මේ අවසාන වශයෙන් මේක තියාගෙන හිටියේ මේ රහස එළි කරන්න ඕන නිසා. ඒ නිසා මේ ගෝඨාභය මහත්තයාගේ කේන්ද්‍රයේ නිවැරදි කේන්ද්‍රය නෙමෙයි මේ ගොඩක් අය කතා කරන්න කියන එකම තමයි මට කියන්නේ. නිවැරදි කේන්ද්‍රය ඔයා ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයා ගන්න පුළුවන්. මොකද ඔවුන් දන්නවා මේ නිවැරදි කේන්ද්‍රය නෙමෙයි එළියේ තියෙන්නේ කියලා. ඒ නිසා ඔහුගේ වාසනාව වන්නේ ඔහුට නෙමෙයි මේ ජනතාවට. ජනතාව වෙනුවෙන් තමයි මේ ඔහුට මේ කැපකිරීම කරන්න වෙලා තියෙන්නේ. ඔව්ව මිනිස්සු ඉල්ලන්නේ. ඒ කියන්නේ මේ රටට අවශ්‍ය කරන 2020 වෙනකොට මේ රටේ තියෙන බරපතල කාරණා රසක් මේ රටේ මිනිසුන් මුණ දෙන මේ හයේනිය මේ මිනිසුන්ට තියෙන ගැටලුව සියලු දේවල් වලට කවුරුහරි නායකත්වයක් දෙන්න ඕනේ. අපිට ප්‍රබල නායකයෙක් අවශ්‍යයි මේ මොහොතට. ඒ නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති. ඔය අනිවාර්යයෙන්ම 2020 වෙන්න කියලා මම කියනවා.